Coming to you live from the News First studios in Colombo, this is the News at 10. අයිබෝවන් News First රාත්‍රී 10 ප්‍රධාන පුවත් ප්‍රකාශයේ සමගින් මම අමිල මුණසිංහ. මම කෝෂිලා පත්මසිරි ප්‍රථම නවතානීය දේශීය පුවත් වෙත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ලිමේන්තු දිවියට දින දසදහසක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කළ ආශිර්වාද පූජාවක් අද කැලණියේදී පැවැත්වුණා. අද පස්තරවේ කැලණිය රජමහ විහාරස්ථානයේදී මෙම ආශිර්වාද පූජාව පැවැත්ුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මෙන්ම රටටත් ජනතාවටත් සෙත් පතමින්. කැලණිය රජමහ විහාරස්ථානය වෙත පැමිණි ජනාධිපතිතුමා ආගමික වතාවත්වල නිරත වී ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව ආශිර්වාද පූජාවට සහභාගී වුණා. මෙම අවස්ථාවට දේශපාලඥයින් ඇතුළු පිරිසක් එක්ව සිටියා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවට තේරී පත් වූයේ 1989 වසරේ පෙබරවාරි මස 15 වැනි දිනයි. ආගමන අතරතුර දරුවෙකු ලවා සටන් පාඨ කියවීම සම්බන්ධයෙන් අද ළමාරක්ෂක අධිකාරිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කෙරුණා. ඒ ආපනශාලා හිමියන්ගේ සංගමේ ජාතික සංවිධායක අසෙල සම්පත් මහතා විසින්. මේ පිළිබඳව අද අසෙල සම්පත් මහතා ළමාරක්ෂක අධිකාරිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළා. මේක බරපතල ගන්නේ වරදක්. තමන්ගේ දේශපාලන හෙළුව වහගන්න මේ රටේ අහිංසක කිරි දරුවෝ භාවිතා කරනවා නම් අපි දැඩි ලෙස ඒක අනුමත කරන්නේ නැහැ. ඒ සම්බන්ධ දැඩි හෙළා දකින්න නැවත මෙවන් දේවල් මේ රටේ සිදු වෙන්නේ මේ රටේ අහිංසක දරුවන් බඩගෝස්තරවාදී දේශපාලනයට භාවිතා නොකරන ආකාරය අනපනත් හැකියක්මනි පාර්ලිමේන්තුව ගෙන්නලා මෙන්න මේ ළමාර කටයුතු අධිකාරියට ඒ පනතර එකතු කරන්න කියන එක මම ඉල්ලා සිටිනවා. රැලි අතරතුර දරුවෙකු ළමා සටන් පාඨ කියවීම පිළිබඳව විමර්ශනයක් කරන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසනවා. ICCPR ඇක්ට් එක යටතේ ළමයාගේ උපරිම යහපත තහවුරු කිරීමට සැමදෙනාටම කටයුතු කිරීමට වගකීමක් තිබෙනවා. ඉතින් එවැනි කටයුත්තක යෙදවීමෙන් ළමයෙක්ගේ උපරිම යහපත තහවුරු වෙන්නේ නැත්නම් එතකොට නීතියට එරෙහිව කටයුත්තා කෙරෙනවා. ඊට අමතරව අපේ දණ්ඩ නීති සංග්‍රහය යටතේ ළමයෙක්ට කායික හෝ මානසික අපයෝජනයක් කිරීම අපරාධයක් හැටියට සැලකෙනවා. අදාළ කරුණු බලලා පළමු ක්‍රියාමාර්ගය දවසකින් දෙකකින් වෙනවා. මේ අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් අද පැවති ඒකාබද්ධ විපක්ෂයේ මෙන්ම සෙසු මාධ්‍ය හමුවලදීද අදහස් පළ වුණා. අන්තිමට මිලියන් ටෝක්ස් 10 ටෝක්ස් වලට බැස්සේ. ඊයේ මම දැක්කේ නෑ ලෝක ඉතිහාසයේ කවදාවත් නොවෙච්ච වැඩක්. පුංචි දරුවෙක් ලවා තාම පහත් මට්ටමේ සටන් පාඩ කියවලා අපේම පක්ෂයේ උරුමකාරය කියයි කියාගන්න එක්කෙනෙක් ගිහලා දරුවා විමිනවා. ඉඹල කියනවා පුතා දැන් අනිත් එක කියපන් කියලා. මේවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඉතිහාසයේ පෙරපරිව දැක්කේ නැහැ. ඊයේ හූතිබ්බේ මේ ඔක්කොටම. ඒ හූතිබ්බේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විතරක් නෙමෙයි. හූතිබ්බේ අපේ පක්ෂයේ අම්මට සිරිමා බණ්ඩාරනායක මැතිනියට, හූතිබ්බේ දිවංගත බණ්ඩාරනායක මැතිතුමාට, හූතිබ්බේ චන්ද්‍රිකා මැතිනියට, හූතිබ්බේ මහින්ද රාජපක්ෂ මැතිතුමාට. ලපාලිය සංවිධායක කමිටුව හැටියට අපි වගකීමකින් කියනවා අපි ඉතාම විනීතව මේක බොහොම ලස්සනට ගෙනාවා. 30,000 කිලෝමීටර් පහක් ආපු පෙළපාලියක දෙන්නේ ඇතුළට ඇවිල්ලා වෙන හැසිරීමේ වගකීම අපිට ගන්න බෑ. ඒ දරුවෙකුට තියෙන හැඟීම පල කරන්න තහනමක් තියෙනවා කියලා කොහෙවත් කියලා නෑ. ඒ අමතාත්තත් එක්ක ඒ දරුවත් ඇවිල්ලා ඒ දරුවගේ හැඟීම පල කළයි කියලා අපිට ඒක නවත්තන්නත් බෑ. ඒක කවුරුවත් කියලා කරවපු දෙයක් නම් තමයි වරද. එතන මන්ත්‍රීතුමෙකුත් ඉන්නවා එතන ඒ වෙලාව. ඒ කියන අවස්ථාව. මන්ත්‍රීවරු ඉන්න පුළුවන්. ඒ මන්ත්‍රීතුමත් ඇවිල්ලා මේ සිප ගන්නෝ මේ කරන ප්‍රකාශයට. ඉතින් ඒ දරුව මොකක් හරි වරදක් කියලාද? නොවරපෙන් බැලුවද? අපේ රටේ
Then Newsline. රංජන් රාමනායක නියෝජ්‍ය ඇමැතිතුමනි, රටේ දැවෙන ප්‍රශ්නය පාදයාත්‍රාවද? මම හිතන්නේ හොරුන්ගේ දැවෙන ප්‍රශ්නේ පාදයාත්‍රාව. ඒකාබද්ධ විපක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ හැමෝම කතා කරන්නේ පාදයාත්‍රාව ගැන. ඒක බයකට සලිතෝ වීමකට තැතිගැන්මකට නෙමෙයි. මේක නිකන් කටගැස්මක් බවට පත් වුණා. මේක නෙවෙයි විහිළුවක් බවට පත් වුණා. දැන් මේ පාදයාත්‍රාව පටන් ගත්තේ ජූලයි අන්තිම දවස්වල. අගෝස්තු පළවෙනි තමයි ආවේ කොළඹට. හරියට මේ ඊයේ දවස්. ඔව් ඊයේ. ඊයේ තමයි මේ වගේ පාදයාත්‍රාවකට, මේ වගේ උද්ඝෝෂණයකට වතුර ඉල්ලපු ජනතාවට රතුපස්වල වැලිවේරිය තුන්දෙනෙක් වෙඩි තියලා මරපු දවසේම දයෝපදගතව එතනින්ම තමයි එන්න උනේ මේ අයට. මේ අයව 162,000 ජනතාවක් අවුරුදු දෙකක් තිස්සේ එලෝල දැම්මේ මේ කරපු වැරදි හින්දා. මේ වගේ උද්ඝෝෂණ වලට වෙඩි තියලා මීගමුවේ රොෂෙන් චානුක් අර්ථසාධක අරමුදල ප්‍රශ්නකදී, ඒගොල්ලන්ගේ ප්‍රශ්නකදී, ඒ වගේම දීවර ලාම්පු තෙල්, ඒ කියන්නේ භූමි තෙල් වල සහන ආධාර ගැන මිල අඩු කරන්න කියලා දීවර ඇන්තනීව වෙඩි තියලා මරද්දී, ඊට පස්සේ තවත් විවිධ මාධ්‍යවේදී ඔගුලන්ගේ මාධ්‍ය ආයතනයට ක්ලේම බෝම්බ ගැහුවා, 100ට බෝම්බ ගැහුවා, මාධ්‍යවේදීන් වෙඩි තබලා මැරුවා, පාරේ ගහලා මැරුවා. අපි ලසන්ත වික්‍රමතුංගල, එතකොට ප්‍රදීප් එග්නෑලි ගොඩලා, ලලිත් කූගනලා, මෙකිනොක මේ සියලු දේවල් හින්දා තමයි අවුරුදු දෙකට ඉස්සලා මේක ගැහුවේ. පාදයාත්‍රාවට ආණ්ඩුව පොඩ්ඩක් බය වුණා නේ උනට. ඉතින් දැන් නිකන් තර්කානුකූලව බලන්ද, කවුද බය වෙලා පාදයාත්‍රාව තිබ්බේ? අපිද බය? මෙච්චර බය වෙලා මෙච්චර මිලියන 18ක් දවසට වියදම් කරගෙන දියපට්ට එනකන් කකුල් වල දියපට්ට එනකන් ඇවිදගෙන අඬහඬ දවස් 4ක් ඇවිද්දී බය වෙලා තිනේ අපිද? එයා කියන්නේ අපි ජනතාව වෙනුවෙන් පාරට බැස්සේ. ඉතින් අර ඔබතුමාලා ඒක විවේචනය කරන්නේ දැන දැන වැරදි කරනවා. අර ජිති සුනිල්ගේ සිංදුවක් තියෙන්නේ, බැරලන් හදලා කියනවා. අර ගහට නැගෙමි හැටත් තියෙනවනේ කියන්න දෙයක්. තනකොළ ඩිංගක් කපන්න හිතුණා ගහ උඩට යන්න, තනකොළ නෑ ගහ මුදුනේ, ඒකයි බිමට බහින්නේ. ඉතින් එහෙම හදා ගන්නට පුළුවන්. නමුත් ලංකාවේ බුද්ධිමත් ජනතාව දන්නවා මේ අය පාරට බැස්සේ ඇයි කියලා. පාදයාත්‍රාවේ ආපු නායක කාරකාදීන් රටවැසියන් වෙනුවෙන් මුකුත් කරලා නැද්ද ඔබතුමා කියන විදියට? කරලා තියෙනවා මං කිව්ව අර, ඒ කියන්නේ අපිට සරුව අශුභවාදී වෙන්න බෑ, කරලා තියෙනවා. මම අහන්නේ දැන් මේ මිලියන 18ක් වියදම් කරලා තියෙනවා පළවෙනි දවසේ. ඉතින් මිලියන 18 වගේ දෝගලන්ගේ මේ ඕගොල්ලෝ ගම් වලට ගිහිල්ලා මේ රජයකින් කරන්න ඕන දේවල්, රජයක් ගිහිල්ලා සමීක්ෂණය කරලා, රජයක් ගිහිල්ලා අධ්‍යයනය කරලා, ඒ ප්‍රාදේශ සභාව, පළාත් සභාව, ඒ ප්‍රාදේශ සභා ලේකම්තුමියලා, ලේකම්තුමියලා ගිහිල්ලා කරන්න ඕන දේනේ ඕගොල්ලෝ ගිහිල්ලා කරන්නේ ගම් වලට ගිහිල්ලා. ඒ මම දැක්කා ඒ ගම් වල මිනිස්සු මේකට හදවතින් ස්තුති කරන හැටි, බ්ලෙසින්ග්ස් තියෙන හැටි. ඉතින් ඒවට දුන්න නම් ඊට වඩා හොඳයි. ඒ බොහොම ඇත්තරම හොඳ දේ, වටිනා දේ අගය කරන්නේ නැති එකත් අපේ රටේ තියෙන විශාල වරදක්. ඉතින් මම හිතන්නේ ඒ මිලියන 18 දුන්න නම් ඔය ගම්මැද්දී කියන ඕගලන් ප්‍රෝග්‍රෑම් එකට ඊට වඩා වටිනවා. නමුත් ඒ දේ කිරුවේ නැහනේ. හිටපු ජනාධිපතිතුමා වතුර ඉල්ලපු වැලිවේරියේ මේ ජීවිත තුනක් බිලිගත්ත වෙඩි තියලා අර මුසවේනි කියන මිනිස්සයාට අවුරුදු 30 ගාන 40 ගාන දෙක දිගට බලේ ඉන්න මුසවේනිට මම හිතන්නේ මිලියන 150 දුන්න වතුර වල. මේ පාදයාත්‍රාවේ කරපු සමහර චෝදනා වලට ආණ්ඩුව පිළිතුරු දෙන්න ලෑස්තිද නැත්නම් ඒවා බාරගත යුතුද, ඉවත දානවද, මොකද වෙන්නේ? ඒ චෝදනාව ගැන මං කියන්නම්කෝ. අපිට ආපු චෝදනාව මොකද්ද? රනිල් එපා කිව්වට අපි ආවා නුවරට, සිරා එපා කිව්වට අපි ආවා කොළඹට. ඒ චෝදනාවට මගේ පිළිතුර අපි කවුරුත් එපයි කිව්වේ නැහැ. ඒගොල්ලෝ නුවරටත් ආවා කොළඹටත් ආවා.
ඒකනේ චෝදනාව. මොකද්ද චෝදනාව? මට නම් දිගටම ඇහුනේ ওই චෝදනාව. රනිල් එපා කිව්වට අපි ආව කොළඹට, සිරා එපා කිව්වට අපි ආව නුවරට කියලා. වෙන මොනවා චෝදනාව? එච්චරයි. මට ඇහුනේ එච්චරයි. මන්ද මමට මම Facebook එකේ live එකේ දැක්කා නාමල් නටන්නේ ඒක කී කී. කියන තරම් ආණ්ඩුව ජනතාවාදී නම් මේ පාදයාත්‍රාවේ ගියායට අනාගතේ කුමක් වෙයිද ඔබ හිතන විදියට? පාදයාත්‍රාවේ ගියා නම් අනිවාර්යෙන් බෝගම්පොඩ සිට වැලිකඩටන් යනවා. ඒක මම දන්නවා හරියට. මොකද ඒ අයගේ ප්‍රධාන පරමාර්ථය උනේ ඒ අයට තියෙන චෝදනා. ඒ අයට තියෙන මේ 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 ප්‍රශ්න, ඒ අයගේ හොරකම්, ඒ අයට තියෙන මිනිමරුන් චෝදනා, ඒ අයට තියෙන මේ 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 අනිකුත් අපචාර වගේ දේවල් වහගන්න. ඉතින් අපිට ඒවට සහයෝගය දෙන්න නම් බෑ. ඒ ඒ ඒ අය පැත්ත මාරු කළත් මොනවා කළත් ඒ අය ඇවිල්ලා ජනාධිපතිතුමා ආගමැති ගාව වැද වැටුණා. අපි ඒ වැටිට දෙන්නේ. අපි බලාගෙන ඉමු මේ දේශපාලන අනාගතය තුළ මේ කියන දේවල් සිද්ධ වෙයිද කියලා. කන්න හාල් කාලක් ගන්න සල්ලි නෑ. බලාට පස්සේ ඔක්කෝම එකතු වෙලා මහා පරිමාණයෙන් කන්න බොන්න දෙනවා. ලවුඩ් ස්පීකර් දාලා බැනර් පොඩි ගහලා මේව කරනවා. මනාල මලගම අරයි යනවා. ආයේ පවුල ගැන හොයන්නේ සර්ල කරේ. අර මැරෙන්න ඉස්සෙල්ලා හාල් කාලක් දුන්න නම් එමිසු කැඳ මීර ජීවත් වේ. තව දවසක් හරි අන්න ඒ වගේ වැඩක් මේ කරේ මේ ගොවි ජනතාවට. අපේ හදපිරි සෙනෙහස ස්තුතිය බැඳීම ඇති වෙනවා අද ඉඳලා. මොකද මේක වචනට සීමා වෙච්ච දෙයක් නෙවෙයි, ක්‍රියාවෙන් ඔප්පු වෙනවයි කියන එක දැන් 100%ක් විශ්වාසයි. ඒ පතලයාගම ගොවි මහතෙක්. ඔහු නිවුස් ෆස්ට් සමග වචන බවට පෙරළුවේ ඔහුගේ හිතේ තිබෙන සතුටයි. ඒ කුමක් ගැනද? ගම්මත දින සියය ව්‍යාපෘතියේ තවත් පියවරක් අද හම්බන්තොට පතලයාගම කැලියපුර ගම්මානයේදී ආරම්භ කළා. ඒ ගම්මෙත දිනසියේ ව්‍යාපෘති යටතේ පතලයාගම ගමේ අලිවැට සැදීමේ පළමු කණුව සිටව අවස්ථාවයි. වසර ගණනාවක සිට ජීවිත හානි කරමින්, ගොවිවින් විනාශ කරමින් පතලයාගම ජනතාව පීඩා විඳි වන අලි උවදුරට කිසියම් අස්වැසෙලක් මේ සමග ඔවුන්ට උදාවනු ඇති. අලිවැට ඉදිකිරීමේ කටයුතු ආරම්භ කෙරුණේ සම්ප්‍රදායට ප්‍රමුඛත්වය දෙමින්. එදා අපි ඔබට කිව්වා ඔබේ ගැටලුවට විසඳුමක් ලබා දෙන්න නිවුස් ෆස්ට් අපි නැගුණා කියලා. අද අර කනුව කිව්වේ ඒ පොරොන්දුව ඉෂ්ට කරමින්. අපි ඔබට පොරොන්දු වෙනවා සතියක් ඇතුළත ඔබට අවශ්‍ය වෙලා තියෙන මේ අලිවැට ඉදි කරලා දෙනවා කියලා. අපි දෙපාර්තමේන්තුවක් විදිහට අත්‍තරම ගැටලු රාශියක් මැද්දේ, නමුත් ඔබ සියලු දෙනා වෙනුවෙන් මේ කාර්ය සඳහා අපිට පුළුවන් උපරිම සහයෝගය ලබා දෙන්න තීරණය කරා. විශේෂයෙන්ම නිවුස් ෆස්ට් මාධ්‍ය ආයතනයේ ඔහුගේ ඉල්ලීම පරිදි ජනතාව වෙනුවෙන් මා ජනතාවගේ ප්‍රශ්න හඳුනාගෙන මේ වගේ ප්‍රශ්න වලට ප්‍රමුඛතාවය ලබා දෙන සිරස මාධ්‍යාලයට මේ අවස්ථාවේදී රජයේ නිලධාරී ගෙඩියට විශේෂයෙන්ම මේ කොට්ටාසේ